සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් හෙට දවසට, ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 24 වෙනිදාට අදාළව රේසින් ටිප්ස් දෙකක් ලබා දෙන්න හදන්නේ. ඒවලා දන්නවා අපි මෙතෙන්දී වින් කියන ඔප්ෂන් එකම නෙවෙයි ෆලෝ කරන්නේ. ඉතින් අපිට කලින් සාම්ප්‍රදායිකව හෝස් රේසින් වලට බෙට් කරලා පුළුවන්කමක් තිබුණේ. වින් කියන ඔප්ෂන් එකට බෙට් කරලා ඊට පස්සේ තමයි අපිට ප්ලේස් කියන ඔප්ෂන් එකට බෙට් කරන්න පුළුවන්කමක් තිබුණේ. හැබැයි දැන් අපිට පුළුවන් වින් කියන ඔප්ෂන් එක අතහැරලා ප්ලේස් එකට විතරක් බෙට් කරන්න. ඉතින් මෙතෙන්දී අපි ගොඩක්ම භාවිතා කරන්නේ ටොප් 3 කියන ඔප්ෂන් එක. ඉතින් ටොප් 3 කියන ඔප්ෂන් එකේදී අපිට පළවෙනි දෙවෙනි හෝ තුන්වෙනි මේ කියන මොන අවස්ථාවක මේ තත්ත්ව ජයග්‍රහණය කරන්න පුළුවන්. අපිට ඇත්තටම ජයග්‍රහණය කරන්න අවස්ථා තුනක් තියෙනවා. ඉතින් සමහර අය හිතනවා මේ ටොප් 3 කියන ඔප්ෂන් එකේ තේරුම ඇවිල්ලා අපි කරන සිලෙක්ෂන් එක හරියටම තුන්වෙනි ස්ථානයට මෙන්න ඕනේ කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. පළවෙනි දෙවෙනි හෝ තුන්වෙනි කියන මේ මොන මේ ස්ථාන තුනෙන් කොතැනට ගොමිනියත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් කොහොමද මේ ඔප්ෂන් එක තෝරන්න වගේ ගැටලු තියෙනවා. ඇත්තටම විශේෂයෙන්ම ටොප් 4 කියන ඔප්ෂන් එක ගොඩක් වටින ඔප්ෂන් නේ. ඉතින් ඒකට කොහොමද බෙට් කරන්නේ කියන එකට මම වීඩියෝ එකක් වෙනම කරලම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් පහල ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. මම අපේ අලින් channel එකට දාලා තියෙන වීඩියෝ එක. ඉතින් ඒක link එක දාලා තියෙනවා පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඒක බලලා තෝරලා තේරුම් ගන්න පුළුවන් කොහොමද ටොප් 4 කියන ඔප්ෂන් එකට බෙට් කරන්නේ කියලා. ඒ වගේම තමයි ටොප් 3, ටොප් 2 කියන ඔප්ෂන් වලට යන්නේ. ඉතින් එතෙන්දි පොඩ්ඩක් විශේෂත්වය වෙන්නේ මේ ටොප් 4 කියන ඔප්ෂන් එක ලැබෙන්නේ අපිට මේ තරංග ස්පොට්ස් කියන ඔප්ෂන් එකේ තියෙද්දි. මොකද මේක ලයිව් එකට එනවා සාමාන්‍ය තරංගය පටන් ගන්න විනාඩි 30 ක විතර වෙලා ඉඳන්. එතකොට අපිට මේ ටොප් 4 කියන ඔප්ෂන් එක ලැබෙන්නේ. හැබැයි අපිට ස්පොට්ස් කියන ඔප්ෂන් එක ඉදිරි මේ ටොප් 4 කියන ඔප්ෂන් එක ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි 1x bet කියන වෙබ්සයිට් එක භාවිතා කරන්න තව ප්‍රධාන මේකක් තියෙනවා. අපිට තරංග කරන 4 දෙනෙක් හිටියත් ටොප් 2 එහෙම නැත්නම් ටොප් 3 වලට bet කරන්න පුළුවන්. ඇත්තටම ඒක ගොඩක් වටිනවා. අනිත් එක තමයි තරංගේ පටන් ගත්තට පස්සේ, ඒ කියන්නේ මේ රේස් එක පටන් අරගෙන යන අවස්ථාවේදී අපිට මේ ඔප්ෂන් වලට බෙට් කරන්න පුළුවන් මේ ටොප් 2 වගේ ටොප් 3 කියන ඔප්ෂන් වලට. ඒක ලවත් වටිනවා. ඉතින් ওই විදිහට තමයි වෙන්නේ. එතකොට එහෙනම් අපි ආවම අපි බලමු මොනවද හෙට දවසට අරන් දෙන රේසින් ටිප්ස් දෙක කියලා. යෝක් කියන කෝස් එකේට පැවැත්වෙනවා. ඒක තමයි අරන් දෙන ටිප්ස් ටිකේම පළවෙනි එක විදිහට අරන් දෙන යෝක් කෝස් එකේ පළවෙනි රේස් එකේ නම්බර 8. ඉතින් ලංකාවල හරියටම රෑ 7:35ට තමයි තරඟ පටන් ගන්න. හැන්ඩිකප් ග්‍රේඩ් 2 එකක් ලෝකයේ තරඟ බලන්න පුළුවන් තරඟ කරන කලුස් දෙනෙක් ඉන්නවා. පරලොම් 6ක් තමයි සම්පූර්ණ දුර වෙන්නේ. ඉතින් මේක අපි නම්බර 8 තමයි සිලෙක්ට් කරගෙන ඉන්නේ හෙට දවසට පළවෙනි ටිප් එක විදිහට. ඉතින් සුදුසුම දේ මේකේ ටොප් 4 කියන ඔප්ෂන් එකට යනවා. ඉතින් අනිවාර්යයෙන්ම ටොප් 4 කියන ඔප්ෂන් එකට ගියොත් ගොඩක් දුරටම ජයග්‍රහණය කරන්න පුළුවන්. ටොප් 4 කියන ඔප්ෂන් එක ගොඩක් දුරටම 2.5 3.0 අතර ගන්න පුළුවන් කියලා හිතනවා මේ දැන් තියෙන ඔප්ෂන් එක බලද්දී. තරම් කරවල කලොස් දෙනෙක් ඉන්නවා. ඉතින් යෝක් පළවෙනිගේ නම්බර 8 තමයි. ඊට පස්සේ පළවෙනි විදිහට ආරම්භ කරන ටොප් 4 ඔප්ෂන් එක ගැන එක තමයි ගොඩක්ම සාර්ථක වෙන්නේ. ඉතින් මම කලින් කිව්ව විදිහට මේ ඔප්ෂන් එක තෝරන බැරි ඒ කියන්නේ හොයා ගන්න බැරි ඇයිද පුළුවන් අර වීඩියෝ එක බලවත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. තේරුම් ගන්න පුළුවන් කොහොමද බෙට් කරන්නේ කියලා. හරි. එහෙනම් අපි බලමු මොකද ඊට දවසට ආරම්භ කරන දෙවෙනි රේසින් ටිප් එක කියලා. මම යෝක් කියන කෝස් එකෙන් තමයි අපි තෝරාගෙන තියෙන ඊට දවසට දෙවෙනි රේසින් ටිප් එකක්. දෙවෙනි එක වෙන්නේ අත්‍තරම යෝග කෝස් එකේ පස්වෙනි දවස් එකේ නම්බර 1. ඒක ලංකාවේ හරියටම 8:55ට තමයි මේ තරඟ පටන් ගන්නෙ. හැන්ඩිකප් ග්‍රේඩ් 4 එකක් තරඟ කරන නම දෙනෙක් ඉන්නවා. පර්ලොම් දවසේ 8:56 එක ටිකක් දුර දුර ෆ්ලැට් රේට් එකක් මේක ඇත්තනවා. ඉතින් තරඟ කරන නම දෙනෙක් ඉන්නවා. සුදුම දෙ ටොප් 3 කියන ඔප්ෂන් එක ගන්න. මොකද ටොප් 3 කියන ඔප්ෂන් එකේ දැන් දෙන ඔප්ස් එක බලද්දී 9.05 අතර ගන්න පුළුවන්. අනිත් එක තමයි මේවට කලින් බෙට් කරන එකේ චාන්ස් එක මේකයි ඉන්නේ ඇත්තටම. ඔයාලා දන්නවා සාමාන්‍ය තරඟේ පටන් ගන්න කිප් වෙනකොට දැන් මේනකොටම කිසිම කෙනෙක්ව නුට්‍රන් කරලා නැහැ. හැබැයි තරඟේ පටන් ගන්න කිප් වෙනකොට අනිවාර්යයෙන්ම තරඟ කරන කිප් එකයි නුට්‍රන් කරන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට වෙන ඇත්තටම ඔඩ්ස් අඩු වෙනවා. හැබැයි අපි කලින් බෙට් කරලා තිබුණොත් ඒ ඔඩ්ස් අඩු වෙන එක අපිට බලපාන්න බැරි වෙලා හරි අපි කරන සිලෙක්ෂන් වලින් එකක් නුට්‍රන් වුණොත් අපිට ඒ සල්ලි රිටර්න් වෙනවා. හැබැයි රිටර්න් වෙන්නේ මේ තරඟේ අදාළ වෙලාවට පැත්තුනට පස්සේ ඔක්කොම සතුල් වෙද්දි තමයි අපිට සල්ලි රිටර්න් වෙන්නේ. ඉතින් හොයිදට තමයි හිට දවසට අපි රේසින් ටිප් දෙකක් තරම් දෙන්නේ. 1x තියනයිට ප්‍රශ්නයක් නැහැ. නැතිවෙලා පුළුවන් කාල් ඩිසිෂන් එක බලන්න. අපි ලින්ක්ස් දෙකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් කැමති කෙනෙක් අපේ ප්‍රොමෝ කෝඩ් SL host ඉතින් SL host කියලා දාන. ඔයාලට පුළුවන් අලුත් account එකක් හදන්න කරන පළවෙනි visit එකේදීම CPC එක bonus amount එකක් ගන්න. ඉතින් account එකක් හදාගන්න තේරෙන්නේ නැති අයට පුළුවන් මම දාලා තියෙනවා ෆෝනින් නම්බර්ස් කියන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ දෙවි වීඩියෝස් දා තියෙනවා. අර පුළුවන් කොහොමද මේ account එක හදාගන්නේ? එතකොට ડિපොසිට් කරගන්නේ, එතකොට withdraw කරන්නේ වගේ. ඒ වගේම ඔයාලම කොහොමද තනියම සිලෙක්ෂන් එකක් කරගන්නේ? මොකද්ද හොඳම වෙබ්සයිට් එක කියලා. ඒක නම් ඒ වෙබ්සයිට් එක පිළිබඳව අනිත් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔය දින පාන් ගන්නේ නැහැ නේද? ඔක්කොම ජය වේවා. ඊට පස්සේ හම්බ වෙමු.